ප්‍රශ්නංග 9 උත්තරංග 3 මේකෙන් තියෙන්නේ සාමාන්‍ය සිරිමාරුවේ ඇති සංයුක්ත අන්වේෂය. සාමාන්‍ය සිරිමාරුවේ සංයුක්ත අන්වේෂය අවසාන ප්‍රතිබිම්බේ තියෙන්නේ විෂ දෘෂ්ටි අමුදුරේ. ඒ නිසි භාග කිනෝගේ අදාසක්. විෂ දෘෂ්ටි අමුදුරේ. කොහොමද මේක ප්‍රතිබිම්බ දන්නේ? මුලින්ම වස්තුවක් අවනිතේ නාභිරු මුඩක් ඇතින් තියෙනවා. ඒතර තාත්වික යටිකුරු විශාල ප්‍රතිබිම්බයක් හදනවා. ඒතර අවනිතේ නාභිදුරට වඩා පොඩ්ඩක් ඇතින් තියෙන වස්තුව. එතකොට නාභි ප්‍රතිබිම්බයක් හදන්නේ තාත්වික යටිකුරු විශාල ප්‍රතිබිම්බයක් හදනවා. ඒක දෙවෙනි කාචර වස්තුවක් කියලා එයා අතාත්වික ප්‍රතිබිම්බයක් හදන්නයි නියමිත. ඒතර අතාත්වික ප්‍රතිබිම්බයක් හදන්නම කොහෙ ඉන්න ඕනේ? එහෙනම් අවනිතේ සොරි උපනිතේ නාභිරට වඩා ළඟින් වස්තුව තියෙනවා. අවනිතෙන් හදන ප්‍රතිබිම්බේ උපනිතේ නාභිරට වඩා ළඟින් වස්තුව තියෙනවා. ඒ කියන්නේ අපිට වඩා ළඟින් තිබ්බොත් තමයි අතාත්වික ප්‍රතිබිම්බයක් හදන්නේ. ඒකේ H2 දිනන D තුලින් හදනවා. ඒක තමයි සාමාන්‍ය සිරිමාරුව. බලමු අපි ප්‍රශ්න උත්තර ලියන අංක 1. වස්තු දුර අවනිතේ නාභි දුරට වඩා අඩුය. අන්න බොරුනේ. අවනිතේ නාභි දුරට වඩා වැඩි වස්තු දුර. වස්තු දුර කියන කියන්නේ UO කියන එක. ඒකට අවනිතේ සිට වස්තු දුර UO විශාල වෙන උනේ ස්පෝට් වඩා. නැත්නම් තාත්වික ප්‍රතිබිම්බයක් හදන්නේ නම් එක වැරදි. දෙවෙනි එක. අවනිත මගින් ඇති කර ලබන ප්‍රතිබිම්බය අතාත්විකය. අවනිත මගින් ඇති කර ලබන ප්‍රතිබිම්බය අතාත්විකය. ඔව් ඒ කතාව. අවනිත මගින් ඇති කර ලබන ප්‍රතිබිම්බය අතාත්විකය. ඔව් ඒක තමයි වැරදි. මොකද හේතුව අවනිත කියන්නේ තාත්වික ප්‍රතිබිම්බයක් හදන්නේ. අවනිත උපනිත නම් හදන ප්‍රතිබිම්බය අතාත්විකයි. අවනිත ප්‍රතිබිම්බය තාත්විකයි. අවනිතෙන් හදන ප්‍රතිබිම්බය තාත්විකයි. ඒකම අපිට කියන්නේ අවනිත මගින් හදන ලබන ප්‍රතිබිම්බය අතාත්විකයි කියන. අතාත්විකය වෙන්න බෑ. ඒ මොන දෙවෙනි කාචික ඔස්සොක් වෙන කෙනෙක් නැති වෙලා යනවා. එහෙනම් මොකෝ වෙන්නේ? අවනිතෙන් හදන ප්‍රතිබිම්බය තාත්විකයි. එහෙනම් දෙක ප්‍රකාශනෙත් තියෙනවා. ඊළඟ තුන. අවනිත මගින් ඇති කර ලබන ප්‍රතිබිම්බය උපනිත නාභිදුර තුල පිහිටයි. අන්න උපනිත නාභිදුර තුල පිහිටයි කියන එක ඇත්ත. උපනිත නාභිදුර වඩා ළඟින් තමයි අවනිතේ ප්‍රතිබිම්බය තියෙන්නේ. ඒ මොනොන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් හදන්නේ. එහෙනම් තුන්වෙනි වාක්‍ය හරි. මොකද අවනිතේ හදන ප්‍රතිබිම්බය උපනිත නාභිදුර එහෙම නැත්නම් නාභිදුර වඩා අඩුවෙන් තියෙනවා. නාභිදුර වඩා අඩුවෙන් තියෙනවා. උපනිත නාභිදුර තුල පිහිටයි කියන එක ඇත්ත තියෙනවා කියන එක. එහෙනම් නාභිදුර වඩා ඇතුලෙන් පිහිටනවා. එහෙනම් මේ රූපයන් තියෙනවා හොඳ පැහැදිලිව. එහෙනම් මේ කතාව හරි. එහෙනම් උත්තර අංක 3 අපිට තෝරගන්න පුළුවන්. මේ කතාව හරි නිසා අංක 4 අවසන ප්‍රතිබිම්බයේ තාත්විකයි. පුරුනේ අවසන ප්‍රතිබිම්බයේ තාත්විකයි නේ. දීපිරු ගඳන්නේ අතාත්විකයි. එහෙනම් 4 මොහොත් කරදී හිමින් නැති වෙයි. පුරා හරි වුණා. 5 විශාල නාභි දුරක් සහිත අවනතක් භවිතක් කිරීම මගින් කිරීමෙන් සමස්ත කෝණික විශාලනය වැඩි කරගත හැකි. මේ සංයුත් අන්වේක්ෂක සමස්ත කෝණික විශාලනයවත් මුළු කෝණික විශාලනය වැඩි කරගන්න නම් මොකෝ කරන්න ඕනි? මද තියාගන්න සමස්ත කෝණික විශාලනය වැඩි කරගන්න ඕන නම් අනිවාර්යෙන් කාච දෙකේම නාභි දුර වල අඩු කරගන්න ඕනි. කාච දෙකේම නාභි දුර අඩු කරගන්න ඕනි. හැබැයි අපි වඩා දීප්තිමත් ප්‍රතිබිම්බයක් ලබා ගන්න වඩාත් අඩු නාභි දුරයක් කියන අවනිතර තෝරගන්නවා. වඩාත් අඩු නාභි දුර අවනිතර තෝරගන්නවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ උපනිතර නාභි දුර වැඩි වෙන්න ඕනේ කියලා. වඩාත් අඩු එක අවනිතර තෝරගන්නවා. දෙකම නාභි දුර පුළුවන් තරම් අඩු වෙනවා. එහෙනම් මේ ප්‍රකාශය පහත් කරගන්න. එහෙනම් උත්තර තුන අපි තේරුවා.